ලෝකයේ මේ වෙනකොට පුරුෂ මත්ස්වරභාවයට ප්‍රතිකාර කිරීම කියන තැනට ඇවිල්ලා හිර වෙලා තියෙනවා. ඒ කියන්නේ නොඑක් ආකාරයෙන් ප්‍රතිකාර අපි අද නවීන තාක්ෂණය නවීන විද්‍යාව එකතු කරගෙන දියුණු කළත් පුරුෂ මත්ස්වරභාවයේ සාර්ථකත්වයක් ලබා ගන්න අපිට බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව මේ පුරුෂ මත්ස්වරභාවය කියන తত্ত্বය ලෝකය ඉතා මෑතකදී අත්දකින්න තත්වයක් වීම. මේ සම්බන්ධව පර්යේෂණ ඉතා අඩුයි. මේ සම්බන්ධ විද්‍යාත්මකව කරපු පර්යේෂණ ඇත්තටම ලංකාවේ නැහැයි කියත හැකි. ඒ වගේ අඩු සංඛ්‍යාවක් ලෝකය තුලත් සිද්ධ වෙලා තියෙන්නේ. එම නිසා පුරුෂ මත්ස්වරභාවයට ප්‍රතිකාර කරනකොට පුරුෂ මත්ස්වරභාවයට ප්‍රතිකාර කරන්න නිර්ණායක අපිට උදාහරණ ගන්න තැනක් නැහැ. ඒ නිසා විද්‍යාව දියුණුවත් පුරුෂ මත්ස්වරභාවයට ප්‍රතිකාර කිරීම ලෝකයට අභියෝගයක් වෙලා තියෙනවා. නමුත් ආයුර්වේදය ගත්තාම වසර දහස් ගණනක සිට ආයුර්වේදයේ පුරුෂයන්ගේ රෝග හඳුනාගෙන පුරුෂයන්ට ප්‍රතිකාර කළ යුතුයි. බටහිර විද්‍යාව එසේ අසමත් වුණත් ආයුර්වේදයේ කියන මාතෘකාවට ආපුවම ආයුර්වේදයේදී ඉතා පැහැදිලිව ඉතා සාර්ථකව පුරුෂ මත්ස්වරභාවය ජයග්‍රහණය කරන්න ප්‍රතිකාර කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිකාර ඉතා සරල පහසු ක්‍රමවලින් ලබා ගන්නත් අද පුළුවන්කමක් ලැබිලා තියෙනවා. පුරුෂ මත්ස්වරභාවය කියන රෝගයට ප්‍රතිකාර කරනකොට පුරුෂයෙක්ගේ පුරුෂ මත්ස්වරභාවයට ඇතිවෙන්න හේතු වෙන කාරණා ඉවත් කරන්න ඕනේ ක්‍රමානුකූලව. අපි හිතුවොත් යම් පුද්ගලයෙක්ගේ පුරුෂ මත්ස්වරභාවය ඇති වෙලා තියෙන්නේ උෂ්ණය නිසා කියලා ඒ පුද්ගලයා රස්සාව කරන තැන වෙනස් කරන්න බැහැ නේද? ඒ නිසා අපිට ප්‍රතිකාර වලින් ඒ උෂ්ණය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ආයුර්වේද ප්‍රතිකාර වලින් ඉතාම සාර්ථකව මේ වගේ උපක්‍රම යොදලා පුරුෂ මත්ස්වරභාවය සුව කරන්න පුළුවන්.